හොඳම දවසක් අපි අද දවසේදීත් ඔබත් එක්ක එකතුලා ඉන්න බොටම් ලයින් ප්‍රෝග්‍රෑම් එක හරහා. ඉතින් වෙන්න වාගේ ඔයාට පුළුවන් අද දවසේදීත් අපිත් එක්ක එකතුලා ඉන්න. අපි එකතුලා ඉන්න දිගින් දිගටම හැමදාමත් වගේ ඔබ ආදරය කරන චරිත ගැන කතා බහ කරන්න. ඔබ ආදරය කරන මේ සුන්දර චරිත ගැන ඔය මේ දවස්වල මොනවද කරන්නේ අලුත් විස්තර ගැන දැනගන්න, ගොසිප් ගැන දැනගන්න අද දවසේදී අපි සූදානම්. ඉතින් මතක් කරන වැඩසටහන ආරම්භයේදීම අපිත් එක්ක දිගින් දිගටම එකතුලා ඉන්න කියලා. කවුද අද දවසේදී අපේ වැඩසටහනට අපි එකතු කරගෙන ආවේ? මේ දවස්වල බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය තරුවක් අපි එකතු කරගෙන ආවා. ගොඩක් වෙලාවට කියනවා නම් ගෑන් ළමයිකින් විශේෂයෙන්ම වැඩිපුර ප්‍රතිචාර ලැබෙමින් පවතින කෙනෙක්, නැත්නම් ගොඩක් දෙනෙක් කතා කරන චරිතයක් අද දවසේ එකතු කරගෙන ආවා. ඒ තමයි කැලුම් ආර්යයන්. ඉතින් කැලුම් ආර්ය බොහොම ආදරෙන් අපි පිළිගන්න අපේ වැඩසටහනට, ගොඩක් ආදරේ. ඉතින් කැලුම් ගැන කතා බහ කරන්නයි සූදානම් වෙලා ඉන්නේ ඔබත් එක්ක එකතු. කැලුම් මුලින්ම අපි කතා බහ කරමු. කොහොමද මේ දවස්? මේ දවස්වල පොඩ්ඩක් කාර්ය බහුලයි. මොකද මගේ චිත්‍රපටයක් දැන් තිරගත වීම අවසන්, ඊගව චිත්‍රපටය තිරගත වීමට ආරම්භ කිරීමට සූදානම් තියෙනවා. ඉතින් ඒ වගේ වැඩ කටයුතුත් එක්ක පොඩ්ඩක් කාර්ය බහුල වෙලා ඉන්නවා. ඒත් එක්ක මම කැමති කතා බහ කරන්න ආරෙන්ගේ ගෝරි ගැන. ගෝරි මං හිතන්නේ මේ දවස්වල තිරගත වෙලා ඉවරයි චිත්‍රපටය. හැබැයි මේ වෙනකොටත් බොහෝ දෙනෙක්ගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලා. කොහොමද ගෝරි සම්බන්ධයෙන් කතා කරන්නේ? ගෝරි කියන්නේ ඉතාමත් සතුටින් වැඩ කරපු චිත්‍රපටයක්. ඒක වගේම ඉතාමත් සාර්ථකව තිරගත වුණා. දින 50 පසු කරලා මම හිතන්නේ තාමත් සිනමා ශාලා වලින් තිරගත වීම කිරීම පවතිනවා. ඉතින් හොඳ ප්‍රතිචාර තියෙනවා, ඉතාමත් සතුටින් ඉන්නයි. ඉතින් ගෝරි චිත්‍රපටය ගැන අපි කතා බහ කරේ. ඒත් එක්කම කතා බහ කරන්න ඕනේ හැමදාම වගේ චිත්‍රපටි වලට දායකත්වය ලබා දෙන ඔහු. මේ වෙනකොට චිත්‍රපටි 4කට ඔහුගේ රඟපෑමෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් ගෝරි චිත්‍රපටය කියන එක කියන්නේ මෑතකදී ඔබ වෙනුවෙන් ඉදිරිපත් වන නිර්මාණ වෙච්ච චිත්‍රපටයක්. ඒත් එක්කම ඉදිරියට චිත්‍රපටි ගණනාවක් නැවත වතාවක් සහභාගී වීම නියමිත වෙලා තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. ඔව්, දැන් ගෝරියකට පස්සේ ඉතාලිය කියලා චිත්‍රපටයක් තියෙනවා. ඒක ඉතාමත් නුදුරු අනාගතයේම තිරගත වීමට දැන් ලයින් අප් වෙලා තියෙනවා. ඊට අමතරව තවත් චිත්‍රපට දෙකකට දැනට අත්සන් කරලා තියෙනවා මේ වැඩ ආරම්භ කිරීමට. දැන් වැඩිපුරම ආරේ මොන වගේ චරිත වලට රංගනයෙන් දායකත්වය ලබා දෙන්න කැමති? සාමාන්‍ය අපි දකිනවා ටිකක් මේ වීර චරිත වලටනේ, දුෂ්ටයාගේ චරිත වලින් පොඩ්ඩක් නිදිලා පෙම්වතාගේ චරිතය හා වීර චරිත වලට ටිකක් පණපුවන්න කැමති වගේ කියලා දැනෙනවා. ඊට අමතරව ගත්තොත් දැන් සාමාන්‍ය රංගනයෙන් දායකත්වය ලබා දීලා නැති නැත්නම් කැමැත්තෙන් ඉන්න චරිත මොනවද? එහෙම විශේෂ චරිතයක් කියලා මට දැනට නම් නැහැ. මොකද මම ඇත්තටම සිනමා වීරයෙක් වෙන්න තමයි ආසාව තිබ්බේ. ඒ දේ මට ලැබිලා තියෙනවා. දැන් එන්න තියෙන චිත්‍රපට දෙකත් සමගින් ගෝරි සහ ඉතාලිය කියන චිත්‍රපටත් එක්ක. ඉතින් එහෙම විශේෂ ආසාවක් කියලා තව දෙයක් නැහැ. නමුත් හොඳ නිර්මාණ තෝරා බේරාගෙන ඉදිරියට වැඩ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි, අපි ආර්යයන් ගැන කතා බහ කරමින් ඉන්නේ. අපි දිගින් දිගටම ආර්යයන් ගැන කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්න. ඒත් එක්කම පුංචි විරාමයක් ලබා ගන්න මේ සූදානම්. හරි, අපි නැවත වතාවක් බොටම් ලයින් ප්‍රෝග්‍රෑම් එකත් එක්කයි ඔබ එකතු කරගෙන ඇවිල්ලාන්නේ. ඉතින් ඔන් ද වේ ටීවී වැඩසටහනත් එක්ක හැමදාමත් වගේ ආදරෙන් එකතුලා ඉන්න ඔබ හැමෝම ආදරෙන් පිළිගන්න ගමන් නැවත වතාවක් අපි අද දවසේදී එකතු කරගත්ත කැලුම් ආරයන් එක්ක කතා බහ කරන්න නැවත වතාවක් සූදානම්. අපි මේ චිත්‍රපටි ගැනම කතා කරපු හින්දා මට හිතුණා චුට්ට පෞද්ගලික ජීවිතය ගැනත් කතා බහ කළ යුතුයි කියලා. පෞද්ගලික ජීවිතයේදී අපි දැන් ආරයන් අපි හඳුනාගන්නේ වෙන විදිහකට. නමුත් ඔබට කැමති කොයි විදිහට ආරයන් හඳුනාගන්නද? කියන්නේ එහෙම ඉතින් අර මට එහෙම අමුතු දෙයක් නෑ. මම සාමාන්‍ය විදිහට ජීවත් වෙන කෙනෙක්. ඉතින් මේක වෘත්තිය තමයි රංගනය සහ මගේ මෝස්ත නිරූපණ ශිල්පය. ඉතින් ඊට අමතරව මම හැමතිස්සෙම සරලව ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් එක්කම මේ ආර්යයන් වැඩිපුරම දැන් රංගනයටද කැමති නැත්නම් නිරූපණයටද දැන් කැමති? ඇත්තටම මම ඉතාමත් කැමති නිරූපණයට. නිරූපණ ශාස්ත්‍රය තමයි මගේ මූලාරම්භය වුණේ. ඉතින් එතන සෑහෙන දෙයක් මම ඇචීව් කරලා තියෙනවා. ඉතින් රංගනයට ආවත් නිරූපණ ශිල්පියෙක් විදිහට දිගටම වැඩ කරන්න තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ. මම තාමත් ආසයි ඒ නිරූපණ ශිල්පියෙක්. ඒ කියන්නේ තාමත් ඔබ නිරූපණ ශිල්පියෙක් වැඩ කටයුතු කරනවා? ඔව්, තාමත් කරනවා. ඒත් එක්ක මම කැමති දැනගන්න දැන් අපි නිරූපණ ශිල්පිය ගැන කතා කරපු හින්දාම වර්තමාන නිරූපණ ශිල්පිය ගැන මොන වගේ අදහසක් තියෙනවද? ඒක ගැන නම් පොඩ්ඩක් ඉතින් කතා කරන්න ලොකු මාතෘකාවක් ඒක. මොකද දැන් මොඩල්ස්ලා ගියාගෙන ඉන්න කට්ටිය සමහරුන්ගේ දිනචරියාවත් හැසිරීමත් එක්ක සෑහෙන මේ මෝස්තර නිරූපණ ශිල්පියා කියන කෙනා පොඩ්ඩක් ඉමේජ් එක හානි වෙලා තියෙනවා. ඉතින් ඉස්සර නම් ඒ වගේ දේවල් තිබ්බේ නැහැ. නමුත් ඉතින් දැන් මේ සෝෂල් මීඩියා ඇවිල්ලා ওই දේවල් එක්ක සෑහෙන මේ අපි කරන දේවල් එළියට යන දින අවස්ථා වැඩි නේ.
ඉතින් ඒක නිසා වෙන්න ඇති සමාරුන්ගේ කරන දේවල්ලික් සතුටු වෙන්න බෑ. දැන් ආර්යන් කියලා කියන්නේ ජනප්‍රිය වෙන්න කැමති කෙනෙක්ද ප්‍රසිද්ධ වෙන්න කැමති කෙනෙක්ද? ජනප්‍රිය වෙන්න කැමති. ප්‍රසිද්ධ වෙන්න ඕන කෙනෙක් ඉතාමත් ඉක්මනින් පුළුවන් නේ. දැන් අද කාලේ උඟක් කට්ටිය ප්‍රසිද්ධ වෙලා නින්නේ. එහෙම නෙමෙයි මට ජනයාට ප්‍රිය වෙලා ජනප්‍රිය චරිතයක් වෙන්න ඕන. ඒක තමයි කීනේ නේද? ඉතින් ජනප්‍රිය දරුවක් වීම තමයි හැමෝගෙම කීනේ. ඒ අතරේදී මම කැමති දැනගන්න දැන් අපි නිරූපණ ශාස්ත්‍රය ගැන කතා බහ කරා, චිත්‍රපටි ගැන කතා බහ කරා, මේ සමය ආවෙන්ට ගොසිප් හැදිලා තියෙනවද? හැදිලා තියෙනවා. සම්බන්ධ වැඩිපුර තියෙන්නේ කියන්න පුළුවන් කෙනෙක්? නෑ, ඒ නම් වශයෙන් කියන්න ඕනේ නෑ. සාමාන්‍යයෙන් කාන්තාවක් අපේ නිදියෝ ගැන හැම ඉතින් හැදිලා තියෙන දේවල්. දැන් ආසාවෙන්ම හැදිච්ච ගොසිප් එක කියන්නේ ඇත්තක් නොවුනත් දැන් ගොසිප් කියන්නේ ගොඩක් වෙලාවට ගොඩක්ම බොරුවක් නේ. නමුත් බොරුවක් වුණත් ඒ වගේ දෙයක් නම් කැමැත්තෙන් ඉන්න මොන වගේ ගොසිප් එකකටද කැමති? නෑ, එහෙම ඒ ගොසිප් වලට කැමති නෑ. මට හැදිලා තියෙන දේවල් වලට එහෙම කැමති වෙන්න පුළුවන් ගොසිප් නෑ. නෙමෙයි හැදිලා. ඒක නා දුක් වෙන්න කාරණාවක් නේ. ඕ, ඒවා ඉතින් එහෙම සද්ද නැතුව ඉන්නකො නිකන් මට ගියා. ඉතින් ඔයාලා රියැක්ට් කරන්න ගියේ නෑ. එතකොට ඒ ගොසිප් ගහන කට්ටිය අපි රියැක්ට් කරොත් තමයි ඒක තවත් දුරට යන්නේ. මම ඉතින් සද්ද නැතුව හිටියා. මම ඊයේ ප්‍රේදත් ගොසිප් එකක් ඇදලා තිබ්බා. ඒක නම් මම දන්නේ නැහැ. විදිම මම දන්නේම නැහැ ඒ ඇදිච්ච ගොසිප් එක ගැන. පස්සේ ඒ ඔය ගැ රියැක්ට් කරන්න ගියේ මම සද්ද නැතුව හිටියා. ඒකෙම යට ගියා. යට ගියා. හරි, අපි තවත් බොහෝ දේවල් ගැන කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්න. ඊට කලින් අද දවසේ බොටම් ලයින් වැඩසටහන තුළින් තවත් පුංචි විරාමයක් ලබා ගන්නයි මේ සූදානම්. නැවත වතාවක් ඔන් ද වේ ටීවී චැනල් එක තුලින් අපි එකතු වෙලා ඉන්න ඔබත් සමග. ඉතින් බොටම් ලයින් වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ අපි අද දවසේදී කැලුම් ආරයන් වෙනුවෙන් තමයි මේ කාල වේලාව වෙන් කරගත්තේ. ඔහු ගැන කතා බහ කරන්න, ඔහුගේ කලා ජීවිතය ගැන කතා බහ කරන්න. අපි ගොඩක් දේවල් ගැන කතා කරපු නිසා පොඩ්ඩක් අතීතයට යමුයි කියලා හිතුණා. මේ අතීතය ගැන කතා බහ කරනවා නම් අපි ගෝරි චිත්‍රපටයේදී දැක්ක ඔබ කියපු කතාවක් තමයි ලොකු කට්ටක් කාලා තමයි මම මේ තැනට ආවේ, කලා ලෝකෙට ආවේ. මොකන්ද මේ කට්ට? බොහෝ දෙනෙක් ඉන්නවා හැමෝම කියනවා මම ලොකු කට්ටක් කාලා එනවා. නමුත් ඇත්තටම කිව්වොත් ඉක්මනටම යන කට්ටියන චිත්‍රපටයක් දෙයක් සහභාගී වෙච්ච ගමන් අපිට සමහරවිට පේන්නේම නැතු යන කට්ටියන. සමහර කට්ටියන ඇත්තටම කිව්වොත් ලොකු කට්ටක් කාලා ශේෂ්ත්‍රේ පුරාවට හොඳ නමක් පවත්වාගෙන යන කට්ටියක් ඉන්නවා. මොකද්ද මේ කට්ට? ඔය කට්ට කියන්නේ අපි මෙතනට එන්න ගත කරපු කාලය සහ කරපු දේවල්. මම මෝස්ත නිර්පණ ශිල්පියෙක් විදිහට තමයි ආවේ මුලින්ම ශේෂ්ත්‍රයට. මේ එතනට ඇවිල්ලා මම අවුරුදු ඇත්තරම දැනට අවුරුදු 10කටත් වැඩි කාලයක් මම මොඩලින් කරනවා. ඇවිල්ලා පැජන්ට්ස් වින් කරා, මේ ටීවී කමර්ෂල්ස් මම හිතන්නේ 20කට ආසන්න සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඉතින් ඕවත් සමගින් සිනමාවට එන එක හීනයක් තිබ්බා පොඩි කාලේ ඉඳන්ම. මොකද අපේ මේ ඒ අපේ පවුල් පසුබිමත් සිනමාවට සම්බන්ධයි. අපේ මගේ තාත්තත් සිනමාවට සම්බන්ධ කෙනෙක්. එයා නිෂ්පාදක අංශය සහ දැන් ඔය ෆිල්ම් සර්කිට් එකකුත් තියෙනවා අපිට. නමුත් එයාගෙන් මට කිසිම හෙල්පනිස් එකවත් උදව්වක් හම්බුනේ නැහැ මේ සිනමාවට ප්‍රවිෂ්ට වෙන්න. ඉතින් ඊට අමතරව මට පොඩි හැකියාවක් තියෙනවා ලියන්න. මම චිත්‍රපට ස්ක්‍රිප්ට් ලියනවා. තිර රචනය කරනවා. දැන් මගේ ලියපු චිත්‍රපටයක් තමයි රෂ් කියලා. දැන් ඔයගොල්ලෝ අහලා ඇති ඉදිරියට රිලීස් වෙන්න තියෙන ෆිල්ම් එකක් තියෙනවා රෂ් කියලා. ඒ ෆිල්ම් එක මම තමයි ලිව්වේ. ඒකත් මම රඟපාන්න ඉදාගෙන ලිව්වේ. මම ඒක කියලා නැහැ කාටවත්. නමුත් ඒක කියන්නත් හොඳ නෑ දැන් ඇත්තටම. මේ නමුත් ඒක ස්ක්‍රිප්ට් එක ගත්තා. ෆිල්ම් එකට මාව ගත්තේ නෑ. රඟපාන්න වෙන අපේ ප්‍රධානට උද්දික මට වැඩි හොඳ නළුවෙක්. ඇත්තටම මේ ඒක සුදුසුයි, මට වැඩි සුදුසුයි කියලා මම හිතනවා. දැන් උද්දිකව දාලා ඒගොල්ලෝ ෆිල්ම් එක කරා. ඉතින් ඒක ඉතාමත් සාර්ථක ෆිල්ම් එකක්. මට දැන් සතුටුයි ඒක. මේ ඉතින් ඒ වගේ දේවල් සෑහෙන ෆිල්ම් වලට සිලෙක්ට් වෙලා තියෙනවා. මේන් කැරක්ටර් වලට අන්තිම මොහොතේ කැවිලා තියෙනවා. මම දන්නේ නැහැ මොනවද හේතු කියලා. ඉතින් ඒ මාව කපාගෙන ආපු සමහර නළුව දැන් සුපිරි නළුව වෙලා තියෙනවා. ඒ මට ආපු අවස්ථා. ඉතින් එහෙම මම ඒක අතහැරියේ නැහැ. ඉතින් මම එන්නම අල්ලගෙන හිටියා. හරිය වෙලාවට ලැබෙන්න තියෙන දේ හරි වෙලාවට එන්න ඕනේ. ඉතින් ඒ වෙලාව තමයි දැන් මම හිතන්නේ දැන් තමයි වෙලාව. දැන් තමයි වෙලාව. ඒ නිසා තමයි මම හිතන්නේ ගෝරි චිත්‍රපටයෙන් පස්සේ දැන් නැවත වතාවක් ඔබගේ ජනප්‍රියතාවය ඒ විදිහට රඳව ගන්න පුළුවන් නිසා ළඟදීම ඊතලී චිත්‍රපටියත් තිරගත වීමට වැඩ කටයුතු සූදානම් වෙලා ඉන්නේ. ඒ අතරේදී මම කැමති දැන් චිත්‍රපටි වලට සිනමාවට කැමති නිසා සිනමාව තුළ අගය කරන ඔබ ගරු කරන චරිතයක් ඉන්නවද? එහෙම විශේෂ කෙනෙක් කියලා නෑ. මම ප්‍රවීණයන් මාත්‍රම ගරු කරනවා. සමහර කට්ටි මෙහෙම මට උදව් කරපු කට්ටි ඉන්නවා. ඒගොල්ලන්ට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අනිත් ප්‍රවීණයන්ට ගරු කරන හැම අමුතු චරිතයක් කියලා නෑ. ජීවිතුන් අතර නැති චරිතවලට නම් මම ඉතාමත් කැමති. දේවාබේ වික්‍රමාර්ණ්‍යා, විජේ කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා මහත්මයා වගේ කට්ටියට ඒගොල්ලන් ෆිල්ම්ස් මම තාමත් බලනවා. රංජනයට කැමතියි.
රංජනයට මන් ටිකක් ගරු කරනවා මොකද මං ගැන හොඳ කමෙන්ට් එකක් දුන්නනේ. ඉතින් මේ ඒ වගේ කැපිලි කෙඩ්ලි අතරේ හොඳ මිනිස්සුත් ඉන්නවා. ඉතින් මේ හැමෝටම ඉතින් එහෙම විශේෂයෙන් නෑ මොනවා කරගන්න. හැමෝටම ගරු කරනවා. සහ මේ සාමාන්‍ය ඔබ කෙනෙක්ව ෆලෝ කරනවා කියලා කියමු අපි කෙනෙක්ව අනුකරණය කරන්න උත්සාහ කරනවා නම් කොයි වගේ කෙනෙක්ද අනුකරණය කරන්නේ? පැබ්ලි චිත්‍රපට සිනමාවට දායකත්ව රංජනය ලබා දෙන කෙනෙක්. මගෙන් ලංකාවේ. ඔව්. ලංකාවේ නම් ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ මම එහෙම මේ අනුකරණය කරන කෙනෙක් නෑ. නමුත් සමහරුන්ගේ ඒ තරු ගුණයට මම කියමුද විජේ කුමාරතුංග මහත්මයාගේ වගේ විදාමි පොන්සේ ගමාත්මයාගේ මම අපේ තාත්තලෙන් අහලා තියෙන ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට තිබ්බූ ඒ කියන්නේ ෆෑන් බේස් එක සහ ඒගොල්ලෝ හැසිරීගිය ඒ දේවල් වලට මම යම් යම් දේවල් අහගෙන ඉගෙනගෙන තියෙනවා. නමුත් ලංකාවේ එහෙම ෆලෝ කරන කැරක්ටරයක් කියලා කෙනෙක් නෑ. එහෙම අදහසක් නැද්ද? ඒ කියන්නේ අපේ රටේ ඉන්න කට්ටිය ඒ කියන්නේ ප්‍රවීණයන් ඔබ ෆලෝ කරන්න කරන නම් නැත්තම් අනුකරණය කරන්න තරම් සුදුසු නැහැ කියන්නේ. අනේ එහෙම නෙමෙයි, එහෙම නෙමෙයි. දැන් මගේ විදිය වෙනස්. මම හිතනවා මගේ විදිය වෙනස්. මගේ විදියට හරියන්න ෆලෝ කරන්න කෙනෙක් මම හිතන්නේ ලංකාවේ ඉන්නවා කියලා. ඒ කියන්නේ අපේ විදිය වෙනස් නේ. ඉතින් මගේ දැන් අපිට අදාළ විදියක් අපි ෆලෝ කරන්න ඕනේ. දැන් මට ජෝබේක්ක මහත්මයා ෆලෝ කළා. මට AI මමයි ආත්මසින් වෙනස් චරිත දෙකක් මම නිකන් උදාහරණයක් කියන්නේ. ඉතින් අර ඒ වගේ දේවල් තමයි. දැන් ඉන්දියාවේ නම් ඉන්නවා මං ආසමින් මේ කට්ටිය මම බලලා ඉගෙන ගන්න දේවල් එහෙම කට්ටිය ඉන්නවා. හරි. කලාව කියලා කියන්නේ නිතරම අලුත් වෙන දෙයක් නේ ආරියන්. එතකොට කලාව අලුත් වෙනකොට දැන් සමහර තැන්වලදී අපි කියනවා මෙන්න මේ වගේ තැන් අලුත් වෙන්න ඕනේ. සිනමාව වුණත් මෙන්න මේ වගේ තැන් වෙනස් වෙන්න ඕනේ කියලා කියනවා. ඒ වගේ අදහස් දරන කෙනෙක්ද ඔබ? අනිවාර්යෙන්ම සිනමාව වෙනස් වෙන්න කියන්නේ අපේ සිනමාව සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ. මොකද විශේෂයෙන්ම මේ නවකීන්ට අවස්ථාව දෙන්න ඕනේ. අලුත් නළුවන්ට අලුත් නිළියන්ට දොරටු ඉවර වෙන්න ඕනේ. මොකද මම දන්න තරමින් දැනට අපි උදාහරණයක් ගත්තොත් දැන් හේමාල් කියන්නේ දක්ෂ රංගන ශිල්පී අද ඉන්න ඉහළින් ඉන්න කෙනෙක්. හේමාල් වුණත් අවස්ථාව නවකෙක් අවස්ථාව දීපු නිසානේ හේමාලුත් මං හිතන්නේ සෑහෙන කට්ටක් කාලෙ තමයි ආවේ. මෝස්ත නිරූපණ ශිල්පියේ දන්න තරමින් චිත්‍රපටි හොඳ හීරෝස්ලා වෙන්න පුළුවන් සුදුසු තරුණයෝ 1000ක් විතර හොයාගන්න පුළුවන්. හරියට ඒගොල්ලන්ට අවස්ථාව දීලා හරි පුහුණුවක් දීලා මේ ඒ රිස්ක් එක අරගෙන කවුරු හරි ඉස්සරහට එනවනම්. මොකද අපේ නිෂ්පාදකයෝ අධ්‍යක්ෂකවරු කැමති නැහැ අලුත් නළුවෙක්ව දාලා ෆිල්ම් එකක් කරන්න. ඒගොල්ලන්ට ඒක රිස්ක් එකක් කියලා හිතන්නේ. නමුත් ඒගොල්ලෝ එමේ හිතුවට ප්‍රේක්ෂකයාට ඕනේ අලුත් මූණක් දකින්න. දැන් ඒක හොඳම උදාහරණේ ගෝරි චිත්‍රපටේ සෑහෙන සාර්ථක වුණා මට ලැබෙන ප්‍රතිචාර සහ මම ගැන කියා ගන්න නෙමෙයි. නමුත් ඒක ඇත්ත. ඒ වගේ රිස්ක් එකක් අරගෙන හර්ෂය දේ කරපු නිසා මම හිතන්නේ චිත්‍රපටේ සාර්ථක වුණා. හරි. ඒ අතරේදී දැන් ආර්යන් කැමැත්තෙන් ඇති දැන් චිත්‍රපටි ගණනාවකට සහභාගී වුණා. ජනප්‍රියම නළුවාගේ සම්මානය නැත්නම් නැගීගෙන නළුවාගේ සම්මානය හිමිකම් කියන්න වරමක් ඔබට ලැබුණොත් මොන වගේ අදහසක් ඒවිද? හිතා ගන්න පුළුවන් වේවිදී අවස්ථාව. අනිවාර්යෙන් මම ඉතාම සතුටුයි. මොකද අපේ ඕන කෙනෙක්ගේ ඕන දෙයකට ඇගීමක් ලැබෙනවා නම් ඉතින් ඒක තමයි හොඳම උත්තේජනය වෙන්නේ අපිට ඉදිරියට යන්න. ඉතින් බලාපොරොත්තුවක් නැතුවමත් නෙමෙයි. හැබැයි එහෙම ඒක ලබා ගන්න ඕනි කියලා එහෙම ටාගට් එකකුත් නැහැ. මොකද මේ එහෙම සම්මාන ගත්ත උදවිය සම්මානෙත් එක්කම නැති වෙලා ගිය අවස්ථාවක් තියෙනවා. සම්මාන වලට නොමිනේට්වත් වෙලා නැති මිනිස්සු සමහරු තාමත් ශ්‍රේෂ්ඨයෝ ඉන්නේ. නෑ හොඳම උදාහරණේ ඉන්දියාවේ සල්මන් ඛාන් කියන්නේ ජීවිතේට සම්මානයක් ලැබිලම නැති කුද්දලින් දැන් අද ඉන්න නම්බර් 1 එයා තමයි ඉන්නේ. ඉතින් අර සම්මානය කියන එක හොඳ උත්තේජනයක් රංගන ශිල්පියෙක්ට තව අපේ දේවල් දියුණු කරගෙන අපි තව ගෝල් එකකට යන්න ලැබෙනවා නම් හොඳයි. ලැබුණා ප්‍රශ්නයක් නැහැ. ඉතින් හොඳ ඇගීමක් ලැබෙනවා නම් අපි හැමෝම කැමති අපි කරන වෘත්තිය අනුව. ඉතින් ඒක මම හිතන්නේ වෘත්තියට කරන සාධාරණයක් සහ අපේ ජීවිතයට ලැබෙන ලොකු වටිනාකමක්. ඒ අතරේදී අපි සම්මාන ගැන කතා කරපු හින්දා මේ මට හිතුණා කතා බහ කරන්න. දැන් සාමාන්‍ය රංගනය ගැනත් කතා බහ කරන්න එපයි. රංගනයට දායකත්වය ලබා දෙන්න. ඔබ පෙම්වතාගේ චරිතය කරනවා නම් පෙම්වතියගේ චරිතය කරන්න ඉදිරියට ඔබට ඔන්න චිත්‍රපටයකට වරමක් ලැබෙනවා. තෝරගන්න. ඔබටම තෝරගන්න අවස්ථාව ලැබෙන ඔන්න ඉදිරියට පෙම්විතීගේ චරිතයට ගැලපෙන චරිතයක්. කවුද තෝරගන්න? කාත්කල වැඩ කරන්න වැඩිපුරම ලේසි. දැනට වැඩ කරපු කට්ටියගෙන් නම් මට වැඩ කරපු හැමෝම ඇත්තටම සහයෝගය දීලා තියෙනවා. මේ කෙනෙක්ගේ නමක් කියන්න බෑ. ඉදිරියට මම ඇත්තටම වැඩ කරන්න ආසයි. මම දැනට ශේෂ්ත්‍රයේ ඉන්න රංගන ශිල්පිනියන්ගෙන් මම දැනට කැමති චුලක්සිට. චුලක්සිට එක්ක වැඩ කරන්න දැන් මම බොහෝ දුරට ඉදිරියේදී මට හම්බ වෙයි.
මං කැමැත්තෙන් ඉන්න චුලක්ෂිතේක වැඩ කරා. ඉදිරි වැඩ කටයුතු කර. ඒත් එක්ක මං කැමති අවසාන වශයෙන් දැනගන්න ඔබේ පෞලි විස්තරات අපි කතා බහ කරමු. ඔව් පෞලි කියන්නේ ඉතින් මම එකම දරුවා. අපේ පෞලේ ඉන්න අපේ තාත්තා අපේ මගේ පියා සිනමා කර්මාන්තයට සිනමා කර්මාන්ත දායකත්ව වෙනවා. එයාට සිනමා ශාලා තියෙනවා. ඒ වගේම මේ සිනමා බෙදාහැරීම් මණ්ඩලයක අයිතිකාරී. ඉතින් ඒ පැත්තත් පොඩි කාලේ ඉඳන් ඒ සිනමා පසුබිමේ තමයි ඇදුනේ. නළුනිලියෝ අධ්‍යක්ෂකවරු ඇසුරු කිරීම ලැබිලා තියෙනවා. ඉතින් ඒක තමයි පෞලේ ඉස්සර අම්මයි මායි තාත්තයි ඉතින් නේද. ඒත් එක්කම මේ ස්තුති කරන්න කාව හරි මතක් වෙන ඇති මේ වෙලාව. ඉතින් මොකද බොහෝ පිරිසක් ඔබගේ මේ ඉදිරි ගමනට සුබපැතුම් එකතු කරා. මම දැන් විශේෂයෙන්ම මේ වෙනකොට කාන්තා පාර්ශවයෙන් වැඩි වශයෙන් මගේ ප්‍රතිචාර ලැබීමෙන් පවතිනවා. ඉතින් ඒ නිසා මට හිතුණා ස්තුති කරන්නත් අවස්ථාවක් ලබා දුන්නොත් ස්තුති කරන්න හිතේ තියන් ඉන්න කටියට. ස්තුති කරන්න කියන්නේ මට මුලින්ම මේ සිනමා කර්මාන්තයට පැමිණීමට උදව් කරපු කට්ටියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මුලින්ම නාලක විතානගේ කියන අධ්‍යක්ෂකවරයා තමයි මාව සිනමා නිර්මාණික ප්‍රධාන චරිතයකට ගත්තේ. එයාට ලොකු බලපෑම් එල්ල වෙනකොට එයා ඒ තීරණය අරගෙන ඒ තීරණය අරගෙන රිස්ක් එකක් අරගෙන මාව දැම්මා ඒ ෆිල්ම් එකට. නමුත් ඒ ෆිල්ම් එක එච්චර සාර්ථක ආදායම අතින් සාර්ථක වුණ නැති චිත්‍රපටය. නාලක විතානගේට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මට චිත්‍රපටය වලට අවස්ථා ලබා දීපු හැම අධ්‍යක්ෂකවරයෙක්ටම විවේචනය කරපු කට්ටියට මාත් එක්ක රංගපාපු කට්ටියට ඉතින් හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ විවේචනය කරත් ඒ වගේනුත් මට යම්කිසි දෙයක් ඉගෙන ගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල ජනප්‍රිය තරුවක් වෙන කැලුම් ආරයන් ගැන තමයි අපි ඔය විදිහට විස්තර ගෙන ආවේ. ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා බහ කරා, වර්තමාන කටයුතු ගැන කතා බහ කරා, ඒ වගේම බොහෝ දේවල් පෞලි විස්තර ඇතුළු බොහෝ දේවල් ගැන අපි කතා බහ කරා. ඔහුත් සමග ඉති අපි ඉතාමත් සතුටු වෙනවා අද දවසේදී මෙවැනි තරුවක් අපිත් එක්ක එකතු වෙලා අදහස් ප්‍රකාශ කරන්න එකතු වෙන සම්බන්ධයෙන් කැලුම් ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් අපි මේ විදිහට මුණ ගැහෙමු. ඉතින් අපි ඔබටත් ආරාධනා කරන හැමදාමත් වගේ ඔබ කැමති ආදරය කරන චරිත ගැන දැනගන්න කැමති නම් බොටම් ලයින් වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් ඔන් ද වේ ටීවී චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න නැතුව. අද දවසේදීත් මේ ලස්සන ස්ථානේ අපිට වෙන් කරලා දුන්නේ චිල් ලේක් සයිඩ්. ඉතින් මතක් කරන්න ඕනි ගොඩාක් ආදරේ ලේක් රෝඩ් මහරගම පිහිටි මේ ස්ථානේ ඔයාට පුළුවන් ඔයාට එකතු වෙලා රසවිඳින්න, කැම රසවිඳින්න කැමති කට්ටියට එකතු වෙන්න. ඒත් එක්කම මතක් කරන්න ඕනේ ඔබගේ උත්සව අවස්ථාවන් තියෙනවා නම් ඒ දේවල් සමරන්නත්, ඒ අවස්ථාවන් ඔබට වෙන් කරගන්නටත් මේ ස්ථානේදී හැකි වෙන ඇති. නැවත වතාවක් මේ ස්ථානේ මතක් කරන ගමන් ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. අපි සමුගෙන යන්නේ සූදානම් වෙලා ඉන්නේ අපේ ආදරණීය වැඩසටහනේ මේ බොටම් ලයින්.